අයිබෝවන් සුබ දවසක්. පිරිමි ඔබට ඕනතරම් අවස්ථාවන් වල වැටහිලා ඇති කාන්තාවන් සමග කටයුතු කරන එක නම් එච්චර ලේසි දෙයක් නෙවෙයි කියන කාරණය. ඒක ඒ ඔබේ පෙම්වතිය වුණත් සහෝදරයක් වුණත් යෙහෙලියක් වුණත් ඔබේම මව වුණත් එක හා සමානව බලපාන කාරණයක්. ඒත් ඇත්ත වශයෙන්ම එසේ කාන්තාවන් සමග ගනුදෙනු කිරීම අපහසු වන්නේ ඔබ ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කොහොමද කියලා හරියට නොදන්නා හේතුව නිසා. අන්න ඒ නිසා ඔබ කාන්තාවන් සමග කටයුතු කිරීමේදී කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද කියලා දැනගෙන සිටීම තමා වඩාත්ම නුවණට හුරුවන්නේ. අන්න ඒ නිසා විශ්මලෝකේ අපි හිතුවා ඔබ කාන්තාවන් සමග කටයුතු කිරීමේදී නොකළ යුතු දේවල් 10ක් ගැන අද මේ වීඩියෝවෙන් කතා කරන්න. අපි මේ වීඩියෝවේදී පොදු කාරණා මෙන්ම ඔබ පෙම්වතිය සම්බන්ධයෙන් නොකළ යුතු දේවල් යන කාරණා දෙකම ගැන කතා කරමු. ඉතින් රැඳෙන්නයි ආරාධනය ඔබේ ජීවිතයට වැදගත් වන මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරයේ තෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලෝගෝ, බැනර්, පෝස්ටර්, තම්බ්නේල්, ෆ්ලයර්, ෆේස්බුක් පෝස්ට් ඇතුළු කියන සියලුම ඩිසයින් වල මාස 3ක් පුරාවට 100%ක් නොමිලේ කරගන්න අමතන්න 0715 3867 126. අංක 1. ඇය වෙනුවෙන් ඔබේ සිහින අමතක කිරීම. පිරිමි ඔබට ඔබේ ජීවිතයේ ළඟා කරගත යුතු විවිධ සිහින රාශියක් ඇති. ඒ සිහින ළඟා කර ගැනීම සඳහා ඔබ හැකිතාක වෙහෙස වෙනවාත් ඇති. නමුත් එක් අවස්ථාවක ඔබට හමුවන පෙම්වතියක්, එහෙම නැත්නම් ඔබේ සමීපතම කාන්තාවක් ඔබේ මව හෝ ඔබේ සිහින ඔබෙන් ඈත් කර දැමීමට කටයුතු කළ හැකි. එසේ වීමට හේතුව ඔවුන්ට ඔබගේ සිහින අවබෝධ කරගත නොහැකි වීමයි. ඒ අනවබෝධය නිසාම ඔබ ඔවුන් වෙනුවෙන් යයි සිතා ඔබේ සිහින අමතක කර ගැනීම ඔබ ඔබටම කරගන්නා විශාල හානියක් විය හැකි. පුරුල් ලෙස බැලුවොත් ඔබ ඔබේ යහපත් සිහින බිඳ දැමීම ඔවුන්ගේ ද අයහපතට බලපානවා විය හැකි. ඒ නිසා කිසි විටක ඔවුන්ගේ බලපෑම මත ඔබේ සිහින යටපත් කිරීම ඔබ කිසිසේත්ම නොකළ යුත්තක්. ඒ වෙනුවට ඔබේ සිහිනවල ඔබට ඇති වටිනාකමත් එයින් ඔවුන්ට ලැබෙන වටිනාකමත් ඔවුන්ට පැහැදිලි කර දීමයි ඔබට කළ හැකි වැදගත්ම දේ වන්නේ. අංක 2. ඔවුන්ගේ රූපලාවන්‍ය කටයුතු වලට දොස් නැකීම. කාන්තාවන් බොහෝ දෙනෙක් විශාල සතුටක් ලබන කාරණයක් තමයි රූපලාවන්‍ය කටයුතු සිදු කිරීම. විශේෂ අවශ්‍යතාවයක් තිබුණත් නැතත් ඔවුන් එවැනි කටයුතු වලින් විශාල සතුටක් ලබනවා ඔබ ඕනතරම් දැක ඇති. ඒ තුළ මුහුණට සත්කාර කිරීම, කොණ්ඩයට සත්කාර කිරීම, ඇහිබැම සඳහා සත්කාර, නියපුත් සඳහා සත්කාර ආදී එකී මෙකී නොකී කටයුතු රාශියක් තිබෙනවා. ඇතැම් විට ඔවුන්ගේම කටයුතු ඔබට හිසරදයක් වන අවස්ථාවන් ද ඇති. හදිසි ගමනක් යාමට සිටින අවස්ථාවක ඔවුන් පෑ ගණන් රූපලාවන්‍ය කටයුතු වල නිරත වීම ඇත්තෙන්ම ඔබට ආතතියක් ගෙන දෙනවා ඇති. නමුත් ඔවුන්ට ඒ සෑම විටම විනෝදයක්. ඒ නිසා ඔබ කළ යුත්තේ ඔවුන්ට ඒ සඳහා අඩු කාලයක් වැය කරන ලෙස උපදෙස් දීමයි. එසේත් නැත්නම් ඒව සම්පූර්ණයෙන්ම වැළැක්වීම ඔවුන්ට ඔබව එපා වීමට හේතුවක් විය හැකි. ඒ වගේම මේ දේත් මතක් කළ යුතුමයි. තමන් අතේ මුදල් නොමැති විට පවා ඔබේ මුදල්ද නාස්ති කරමින් රූපලාවන්‍ය කටයුතු වල නිරත වන කාන්තාවන්ගෙන් නම් ඈත්වීමයි ඔබට වඩාත්ම නුවණට හුරුවන්නේ. අංක 3. පෙම්වතිය වෙනුවෙන් ඔබේ පවුල සහ මිතුරන් ඈත් කර දැමීම. ඔබට ඔබේ ජීවිතයේදී පෙම්වතියක් මුණගැහෙන්නේ ඔබේ පවුල, ඔබේ අනුකුත් සමීපතමයන් සහ ළඟම මිතුරන් මුණගැසීමෙන් බොහොම කාලයකට පසුවයි. අන්න ඒ නිසාම ඔබ කාන්තාවක් සමග විවාහ වී ඇය සමග පවුලක් ගොඩනගන තුරුම ඔබේ ප්‍රමුඛතා ලයිස්තුව වෙනස් කිරීම එතරම්ම හොඳ කාරණාවක් නෙවෙයි. විවාහ වීමෙන් පසුවවත් ඔබ ඔබේ දෙමාපියන්ට, සහෝදර සහෝදරයන්ට වගේම ඔබේ මිතුරන්ට දැක්වූ ආදරය සහ සැලකිල්ල කිසිසේත්ම වෙනසක් නොකිරීම ඔබේ වගකීමක්. ඒ ලෙස අන් අයට වඩා තමන්ට අවධානය බලාපොරොත්තු වන දෙමාපියන් සහ මිතුරන් ඈත්කොට දමන ලෙස ඔබෙන් ඉල්ලීම් කරන පෙම්වතියන් ඇත්තෙන්ම ඔබට ගෙන එන්නේ එතරම් යහපත් ජීවන සම්බන්ධයක් නම් නෙවේ. ඒ නිසා කිසිම අවස්ථාවක පෙම්වතිය හෝ බිරිඳ වෙනුවෙන් ඔබේ ජීවිත කාලය තුළ හමු වූ අනෙකුත් සමීපතමයන් ඈත් කර දැමීම සිදු නොකළ යුත්තක්. අංක 4. ඔබ ඇයට වඩා දේවල් දන්නවයයි හැඟවීමට යෑම. මේක බහුතරයක් කාන්තාවන් සමග කටයුතු කරන විට ඔබ සැලකිලිමත් විය යුතු කාරණයක්. බොහොමයක් කාන්තාවන් සාමාන්‍යයෙන් ඔවුන් සෑම දෙයක්ම දන්නාය විදිහට සිතාගෙන සිටීම සාමාන්‍ය ගති ලක්ෂණයක්. එවැනි අවස්ථාවන් වල ඔවුන් ඔවුන්ගේ අදහසට පිටින් වෙනත් අයෙක් දක්වන අදහස් වලට එතරම් ගරු කිරීමක් දක්වන්නේ නැහැ. මේ ගැන ඔබට ඕනතරම් අත්දැකීම් ඇති. ඉතින් එවැනි කාන්තාවන් සමග කටයුතු කරන විට ඔබ නිහඬව සිටීමයි වඩාත් නුවණට හුරුවන්නේ. නමුත් ඔබගේ සහය අවශ්‍ය, ඔබගේ අදහස් වලට ගරු කරන නියතමානී කාන්තාවන් සමග කටයුතු කිරීම හැකිතාක් ඔවුන් සමග ගුණාත්මක සංවාදයකට එළඹීමට ඔබට හැකි. ඒ සඳහා ඔබ කාන්තාවන් සමග කටයුතු කිරීමේදී මුලින්ම ඇය කෙමදු ආකාරයේ අයෙක්ද හඳුනා ගැනීම ඉතාමත් වටිනවා. අංක 5. ඇය වෙනුවෙන් ඔබේ අවශ්‍යතාවයන් කැප කිරීම. විශේෂිත හේතුන් මත අපේ ඕනෑම සමීපතමයෙකු වෙනුවෙන් අපේ අවශ්‍යතාවයන් කැප කිරීම අපිට අවස්ථානුකූලව කිරීමට සිදුවනවා. ඒ කිසිදු වරදක් නැහැ. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නොමැතිව නිතරම සෑම විටම අන් අය වෙනුවෙන් ඔබේ අවශ්‍යතා කැප කිරීම කිසිසේත්ම ඔබට හිතකරවන්නේ නැහැ.
ඔබ කාන්තාවක් සමඟ ඇසුරු කරන විට සෑම විටම ඇය වෙනුවෙන් ඔබේ අවශ්‍යතා කැප කරනවා වෙනුවට දෙදෙනාගේම අවශ්‍යතා සම්පූර්ණ වන ආකාරයේ සම්මුතින් වලට එළඹීමයි හිතකර ගුණාත්මක සම්බන්ධතාවයක් තුළ තිබිය යුත්තේ. එසේ නොවේ නම් ඒ ඔබට කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනවත් විශාල ගැටලු ඇති කළ හැකි. අංක 6. පෙම්වතියගේ ආකර්ෂණයේ දිනා ගැනීම වෙනුවෙන් ඔබේ ස්වරූපය වෙනස් කර ගැනීම. බොහෝ පිරිමින් හිතන දෙයක් තමයි කාන්තාවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට නම් හොඳ පෙනුමක් තිබීම අත්‍යවශ්‍යම කාරණයක් කියන එක. හොඳ පෙනුමක් තිබීම සෑම විටම යම් ධනාත්මක බලපෑමක් කරනවා තමයි. නමුත් ආකර්ෂණය සඳහා බලපාන එකම සාධකයේ එක නෙවෙයි. මුදල් සඳහා ආකර්ෂණය වන කාන්තාවන්ද ඕනෑ තරම් ඉන්නවා. ඉස්සරහදී අපි ඒ ගැනත් කතා කරමු. කෙසේ හෝ ඔබ කාන්තා ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණෙන් ඔබේ ශරීරයේ පෙනුම වෙනස් කර ගැනීමට විවිධ ඖෂධ වර්ග භාවිත කිරීම හෝ වෙනස් ශරීරයට හානිකර ක්‍රමවලට යොමුවීම නම් ඇත්තෙන්ම නුවණට හුරුවන්නේ නැහැ. නමුත් ඔබේ පෙනුම වැඩි දියුණු කර ගැනීමට ව්‍යායාමවල නිරත වීම, ඔබේ සමගන සැලකිලිමත් වීම ආදී කිරීම ඉතාමත් වැදගත්. ඒත් ඔබේ හිත ගිය පෙම්වතියගේ හිතේ ඇඳී තිබෙන පෙම්වතාගේ ස්වරූපය ගැනීමට ඒවා කිරීම ඔබ ඔබේ කාලය කදමීමක් මෙන්ම ඔබට ඔබව අහිමිවීමක් විය හැකි. අංක 7. පෙම්වතිය වෙනුවෙන් ගැටුම්වල පැටලීම. මෙහිදී ඔබ මුලින්ම අවබෝධ කරගත යුතු කාරණාව වන්නේ ප්‍රශ්නයක් විසඳීමට ඇති ප්‍රායෝගිකම ක්‍රමය තවත් පාර්ශ්වයක් සමග වාචිකව හෝ ශාරීරිකව ගැටුමක් ඇති කර ගැනීම නෙවෙයි කියන එකයි. ඒ වඩාත් හොඳම විසඳුම ලෙස දැකීම ඇත්ත වශයෙන්ම ඔබේ සිතුවිලිවල වරදක්. ඒ වගේම ඔබ ඔබේ පෙම්වතියගේ ගැටලුවලදී වෙනත් පාර්ශ්වයක් සමග ගැටුම් ඇති කිරීම එතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි. ඔබ එසේ ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙන බොහොමයක් අවස්ථාවන් ඔබට පහසුවෙන් වෙනත් සරල ක්‍රමවලින් විසඳාගත හැකි ප්‍රශ්න වීමේ විශාල සම්භාවිතාවක් තිබෙනවා. ඒ ගැන තැකීමක් නොකර ඔබ පෙම්වතිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තුන්වන පාර්ශ්වයක් සමග ගැටුම් ඇතිකර ගැනීමට සූදානම්ව සිටීමෙන් ඔබට ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොමැති බව වටහා ගැනීමයි වැදගත් වන්නේ. අංක 8. සෑම හමුවීමකදීම ඇය වෙනුවෙන් වේදම් දැරීම. මේ කියන්නේ ඔබේ මව, සහෝදරිය, හොඳම ඉහළියන් හෝ ඔබේ බිරිඳ ගැන නෙවෙයි. මේ කාරණේ අදාළ වන්නේ ඔබ කාන්තාවක් සමග නව සම්බන්ධතාවයක් පැවැත්වීමට ආරම්භ කරන අවස්ථාවකටයි. එවැනි තත්වයකදී ඔබ ඇය වෙනුවෙන් සියලු වියදම් දැරීම ඔබට කෙටිකාලීනව වගේම දීර්ඝකාලීනව ප්‍රශ්න රැසක් මතු කළ හැකි. ප්‍රධාන වශයෙන්ම ඇය ඔබ සමග සැලකීතු කාලයක් ජීවත් වුවොත් ඇය සෑම විටම ඔබගේ මුදලින් ඇයට ඕනෑම දෙයක් සිදු කර ගැනීමටත් ඕනෑටත් වඩා ඔබ තුළ යැපීමටත් පුරුදු විය හැකි. ඒ ඔබගේ මුදල් පසුම්බියට තරම් හොඳ කාලයක් නොවේවි. අංක 9. ඇයට රැකියාවෙන් ඉවත්වන ලෙස බලකිරීම. ඔබගෙන්ම යැපෙන්නට බලාගෙන සිටින කාන්තාවන් වගේම ස්වාධීන ලෙස උපයමින් ජීවත් වීමට කැමැති කාන්තාවන්ද ඕනෑ තරම් සිටිනවා. ඔවුන් ඔවුන්ගේ පවුලට, පෙම්වතාට හෝ සැමියාට මූල්‍යමය වශයෙන් බරක් වීමට කැමති නැහැ. එම නිසාම ඔවුන් බොහොම කැමැත්තෙන් රැකියාවක නිරත වෙනවා. එවැනි අවස්ථාවක ඔබ ඇගේ පෙම්වතා හෝ සැමියා ලෙස, එම නැත්නම් පියා ලෙස ඇයට රැකියාවෙන් ඉවත් වූ නිවසට වී සිටීමට බලකිරීම ඇයට මානසික පීඩනයක් විය හැකි. ඒ ඇගේ ස්වාධීනත්වයට බාධාවක්. ඇත්ත වශයෙන්ම එලෙස බාධා කිරීමට ඔබට සාධාරණ අයිතියක්ද නොමැති බව ඔබ මතකයේ තබාගත යුතු කාරණයක්. අංක 10. ඇගේ සියලුම වැඩකටයුතු ඔබ කරදීම. ඔබ පෙම්වතා, ස්වාමි පුරුෂයා හෝ පියා වශයෙන් ඇගේ සියලු වැඩකටයුතු සිදු කර දෙනවා නම් ඒ තරම් යහපත් දෙයක් නෙවෙයි. ඔබ ගෙවල් පිරිසිදු කිරීම, යොම් පියුම්, රෙදි සේදීම්, දරුවන්ගේ කටයුතු ආදී සියල්ල ඇය වෙනුවෙන් කරදීම ඔබ ඇයටත් සිදු කරන වරදක්. එසේ වූ විට ඇය ඔබ නැති අවස්ථාවක කිසිවක්ම සිදුකරගත නොහැකි කාන්තාවක් බවට පත්වනවා. ඇය බොහොම උදාසීන දිවියකට යොමු වීමද වැළැක් විය නොහැකි. ඔබ කෙතරම් කාර්යබහුල වුවද ඔබට සියලු වගකීම් ඔබේ කරමත දරා ගැනීමට සිදුවනවා. ඒ නිසා ඔබ කළ යුත්තේ සෑම විටම ඇගේ දිනදා කටයුතු වලට ඔබට හැකි පමණින් ඇයට සහාය දක්වමින් සහයෝගිව ජීවත් වීමයි. ඒ වගේම ඇයට කිසිවක්ම කරගත නොහැකි මට්ටමට රෝගාතුර වූ විටක ඇය වෙනුවෙන් සියල්ල කරදීම ඔබගේ වගකීමක් වනවා කියන කාරණයක් අමතක කරන්නට එපා. එසේනම් මේ විශ්මලෝකයේ වීඩියෝවෙන් ඔබ කාන්තාවන් සමග කළ යුතු සහ නොකළ යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන ඉතාමත් හොඳ අවබෝධයක් ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මතක ඇතිව මේ වීඩියෝව මේ වැරදි කරන ඔබේ මිතුරත් සමග බෙදා ගන්න අමතක කරන්න එපා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබට සුබ දවසක්.